හරි මම අද කතා කරන්න යන්නේ මේ hard drive සම්බන්ධ යම් දෙයක් hard drive වල විශේෂයෙන් hard disk සම්බන්ධ දෙයක් ගැන තමයි මම අද කතා කරන්න යන්නේ හරි hard drive කොටස් වලට බෙදුවොත් අපි සාමාන්‍ය විදිහට කොටස් වලට බෙදුවොත් ඉස්සලාම අපි ගත්තොත් අපිට බලා ගන්න පුළුවන් IDE පාට අපිට දැක ගන්න හම්බෙන්නේ IDE SATA එහෙම නැත්නම් serial ATA අපි ඒකටම තමයි serial ATA කියලා කියන්නේ ඊට පස්සේ අපිට බලා ගන්න හම්බෙනවා SCSI ඊට පස්සේ අපිට බලා ගන්න හම්බෙනවා SSD ඒ කියන්නේ solid state drive ඊට පස්සේ අපිට බලා ගන්න හම්බෙනවා සාමාන්‍යයෙන් NVMe Express එතකොට ඔයාලා කල්පනා කරනවා ඇති දැන් මම hard drive කියලා අවසානට SSD වගේ දේවල් ගැන කිව්වා. ඉතින් SSD වල තියෙන්නේ disk එකක් නෙමෙයි. හරි ඉතින් මම කිව්වේ නෑනේ hard disk drive කියලා. මම කිව්වේ hard drive කියලා. එතකොට hard drive කියනකොට මේ set එකම අයිති වෙනවා. එතකොට hard disk drive කිව්වොත් එහෙම අයිති වෙන්නේ IDE පාට සහ IDE ආට. ඒ කියන්නේ serial ආට. එහෙම නැත්නම් SATA. ඉතින් මේ දෙක සාමාන්‍යයෙන් තියෙන්නේ hard hard disk drive වල ඒ වගේම SSD තියෙනවා SSD SATA හරහා data transfer වෙන SSD තියෙනවා ඒ හින්දා hard drive යුවාම අපිට SSD ඇතුළු මේ සේරම අපිට ගන්න පුළුවන් දුඩංග යනදී මේ NVMe පවා අපිට ගන්න පුළුවන් හරි එතකොට දැනට මගේ ළඟ තියෙනවා SATA hard disk එකක් සහ IDE පාට hard disk එකක්. ඉතින් මම විශේෂ දෙයක් ගැන කතා කරන්න තමයි මේ දෙක විතරක් ගත්තේ. මම අනිත් laptop hard drive සහ SSD මම දැනට ගත්තේ නැත්තේ මේ දෙක සම්බන්ධ විශේෂ දෙයක් කතා කරන්න ඕන නිසා. ඔයාලට බැලු බැල්මට පේනවා ඇති මේ දෙකෙම එකම බැලු බැල්මට එක හා සමානයි. මේ පැත්ත බැලුවොත් එහෙම එක හා සමානයි. අපිට වෙනසක් බලාගන්න නැති තරම් සමහරු උඩ පැත්ත ගත්තත් එකම වගේ හැබැයි අපි මේ පැත්ත බැලුවොත් එහෙම පේනවා ඇති මේ පැත්තේ තියෙන පෝට්ස් වෙනස් විදියට තමයි තියෙන්නේ එකක SATA අනිත් එකේ පින් 44 පින් YouTube පාට පෝට් එකක් තමයි තියෙන්නේ ඉතින් මේවට පවර් දෙන කියන්නේ පවර්ස් දෙන සහ මේ වගේ ඩේටා ට්‍රාන්ස්ෆර් කරන විදි සම්පූර්ණයෙන්ම වෙනස් මේ වගේ SATA මේ වගේ ඔයාලා දැකලා ඇති ඉස්සර ආපු IDE ribbon cable හරහා තමයි මේ වගේ data transfer වුනේ. හරි. එතකොට මගේ දකුණු හත පැත්තේ තියෙන පොඩි converters වගේ. ඉස්සල්ලාම මම මෙන්න මේ පුංචි converter එක ගන්නවා. මේවා පුංචි උනාට මිලෙන් ඉතාමත් අධික converters මේවා. ඉතින් මේ converter එකේ බැලු බැල්මට පේනවා ඇති එක පැත්තක තියෙනවා පාට hard disk එකට ප්ලග් කරන්න පුළුවන් විදියේ පොයින්ට් එකක්. ඉතින් මෙන්න මේ පාට එකට මේක ප්ලග් කරන්න පුළුවන්. ඒ ප්ලග් කරාට පස්සේ ඔයාලට පේනවා ඇති මේ පැත්තේ සාමාන්‍ය SATA විදියට සාමාන්‍ය SATA SSD එකක් හෝ hard disk එකක් විදියට convert වෙලා දෙනවා අනිත් පැත්තේ. ඉතින් ඔයාලට හිතෙනවා ඇති දැන් මේ පාට එකට මේක ප්ලග් කරලා සාමාන්‍යයෙන් SATA hard drive එකක් විදියට මේක භාවිත කරන්න පුළුවන් වෙයි කියලා. ඇත්තටම එහෙම බෑ. හේතුව තමයි මෙන්න මේ hard disk එකට ඕන වෝල්ටියතාව වැඩි. අනිත් ඒවාට සාපේක්ෂව ගොඩක් වැඩි මේ පාටවල. SATA hard disk එකකට සාපේක්ෂව වැඩි මේකට. ඉතින් මේක අපිට තියෙන්නේ මම දන්නම් SATA converter එක එ නැති මේක SATA SSD සහ SATA laptop hard disk USB වලට convert කරන්න පුළුවන් converter එක. ඉතින් ඔයාලා දන්නවා internal storage device විදියට පාවිච්චි කරන hard disk portable එහෙම නැත්නම් external devices විදියට භාවිත කරන්න පුළුවන් මෙන්න මේ ආකාරයේ converters වලින්. ඉතින් මේක බැලු බැල්මට පේන නැති මේකෙන් පුළුවන්නේ සාමාන්‍ය hard disk එකක් convert කරගන්න කියලා USB විදියට. මේකෙනුත් බෑ. හේතුව තමයි මේ වගේ hard disk එකකට ඕන වෝල්ටියතාව වැඩි. මේකෙන් පුළුවන් SSD එකක් එහෙම නැත්නම් laptop වල hard disk එකක් USB වලට convert කරගන්න. USB 3.0 වලට convert කරගන්න. ඉතින් මේක මේ විදියට plug කරලා
මෙන්න මේකෙන් පුළුවන් අපිට දැන් පේනවා ඇති මේ මේකේ පවර් එක දෙන්න තියෙනවා දැකලා ඇති සාමාන්‍ය ෆෑන් වලට කම්පියුටර් තියෙන ෆෑන් වලට පවර් එක දෙන්න තියෙන විදිහේ පෝට් එකක් තමයි මේකේ තියෙන්නේ හැබැයි මෙන්න මේක මෙතනට ප්ලග් කරලා මෙන්න මෙතනට ප්ලග් කරොත් ඒ පවර් එක මදි මෙන්න මේ වගේ හાર્ඩ් ඩිස්ක් ඩ්‍රයිව් එකක් රන් කරගන්න හරි ඊට පස්සේ බලමු අපි හරි එතකොට දැන් අපිට සාමාන්‍යයෙන් වැඩිපුරම ඕන වෙන්නේ මේ වගේ හાર્ඩ් ඩිස්ක් ඩ්‍රයිව් එකක් පෝටබල් කරගන්න එහෙම නැත්නම් එක්ස්ටර්නල් විදියට භාවිත කරන්න ඕන වෙන අවස්ථා එනවනේ ඉතින් එතකොට අපිට මේ වගේ කන්වර්ටර්ස් වලින් මේක භාවිත කරන්න බැරි නම් අපි කොහොමද භාවිත කරන්නේ හරි ඒකට විසඳුමක් විදියට තමයි මෙන්න මේ කන්වර්ටර් එක ඇවිල්ලා තියෙන්නේ මේක වලට පේන ඇති පැති දෙකක් තියෙනවා එක පැත්තක් පාට විදියට භාවිත කරන්න පුළුවන් ඒ කියන්නේ පාට හાર્ඩ් ඩ්‍රයිව් එකකට දාන්න පුළුවන් ඒ වගේම ඒකම සාටක් බවට කන්වර්ට් කරන්න පුළුවන් ඉතින් මේක විශේෂිත වූ කන්වර්ටර් එකක් මේකෙන් අපිට පුළුවන් මේ IDE යටතේ තියෙන දේවල් කන්වර්ට් කරගන්න. ID කියන එකේ තේරුම තමයි integrated drive electronics. ඉතින් ඔයාලට පේනවා ඇති මෙන්න මේකෙන් පුළුවන් අපිට මේව ප්ලග් කරන්න. ඒ වගේම අපිට පුළුවන් මෙන්න මේ විදිහට SATA cable එකක් ගත්තොත් මේ SATA cable එක මෙතෙන්ට ප්ලග් කරලා අපිට පුළුවන් මේකේ data transfer වෙන මේ SATA port එකට මේක ප්ලග් කරන්න පුළුවන්. හරි එතකොට තියෙන ප්‍රශ්නේ තමයි හරි එහෙම ප්ලග් කරගත්තනේ ඩේටා ට්‍රාන්ස්ෆර් කරන එක හරි ප්‍රශ්නයක් නෑ දැන් මේ දෙකේම ඩේටා ට්‍රාන්ස්ෆර් කරගන්න පුළුවන් හැබැයි මේ හાર્ඩ් ඩිස්ක් දෙකට ඕන පවර් එක අදාළ වෝල්ටියතාවකින් දෙන්නේ කොහොමද දැන් අපිට අර කන්වර්ටර්ස් එකකින්වත් ඒක කරන්න බෑනේ මොකද ඒ වගේ USB හරහා එන පවර් එක විතරයි යන්නේ USB වලින් එන්නේ අතුම වෝල්ට් 3ක් 5ක් වගේනේ උඩරිම අපිට ගන්න පුළුවන් වෙන්නේ ඉතින් ඒක මදි මේ වගේ ඒවා ආට පවර් එක දෙන්න මේ වගේ තියෙන ඩික්ස් කැරකෙන්ඩ මදි සහ ඩේටා රීඩ් කරන්න ඒ වෝල්ටිය තව මදි. එතකොට අපි මොකද කරන්නේ? ඒකට තමයි මෙන්න මේක භාවිත කරන්නේ. මේක හાર્ඩ් ඩිස්ක් වලට පවර් දෙන්න වෙනම භාවිත කරන එකක්. හරි. එතකොට මේකේ ඇවිල්ලා තියෙන්නේ අපිට මේ පාට හાર્ඩ් ඩිස්ක් එකට පවර් දෙන පවර් ප්ලග් එක. එතකොට අපි කොහොමද මේකෙන් මේ SATA hard disk එකට පවර් එක දෙන්න. හරි. ඒකට අපි භාවිත කරනවා මෙන්න මේ කන්වර්ටර් එක. මේකෙන් වෙන්නේ මෙන්න මෙතනට ප්ලග් කරාට පස්සේ එහා පැත්තෙන් SATA වලට පවර් දෙන පවර් ප්ලග් එකක් විදියට කන්වර්ට් වෙනවා. හරි. ඊළඟට එන ප්‍රශ්න තමයි මේකට පවර් දෙන්නේ කොහොමද කියන එක. මේකට පවර් දෙන්න තියෙන ක්‍රමය තමයි අපි සාමාන්‍ය මේ මොනිටර්ස් වලට කම්පියුටර්ස් වලට භාවිත කරන පවර් කේබල් එකම තමයි. මේ කේබල් එක මේකට ප්ලග් කරාම අපිට පවර් එක ලැබෙනවා. ඊට පස්සේ අපි මේ වගේ හાર્ඩ් ඩිස්ක් එකකට මේක ප්ලග් කරා. ඊට පස්සේ අපි මෙන්න මේ කන්වර්ටර් එක භාවිත කරලා USB හරහා අපිට පුළුවන් ඩේටා ට්‍රාන්ස්ෆර් කරගන්න. ස්පීඩ් එකේ කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හાર્ඩ් ඩිස්ක් එකේ අපිට ලැබෙන ස්පීඩ් එක කියන්නේ හොඳ තත්ත්වයේ හાર્ඩ් ඩිස්ක් එකක් නම් අපිට ඒ ස්පීඩ් එකේ එම්පිඩිම ගන්න පුළුවන්. ඔයාලා ෂොප් එකකට ගිහිල්ලා අහුවොත් එහෙම පාට මේවා 1900 ගණන් වල ආපු හાર્ඩ් ඩිස්ක් මේක කන්වර්ට් කරන්න USB වලට කන්වර්ට් කරන්න ඇඩැප්ටර් එකක් තියෙනවද කියලා අහුවොත් එහෙම ගොඩක් ෂොප් වලින් දෙන උත්තරේ තමයි එහෙම කන්වර්ට් කරන්න බෑ එහෙම ඇඩැප්ටර් එකක් එන්නේවත් නෑ කියලා. ඉතින් ඒක ඇත්තටම බොරු. ඔයාලා සාමාන්‍ය හાર્ඩ් ඩිස්ක් එකක් විදිහටම මේ හાર્ඩ් ඩිස්ක් එක කන්වර්ට් කරගන්න පුළුවන් USB විදියට මම මේ කියපු ආකාරයට. හැබැයි සාපේක්ෂව හීට් එක ගත්තොත් එහෙම මේ SATA හાર્ඩ් ඩිස්ක් එකට වැඩිය ගොඩක් හීට් එක වැඩි වෙනවා මේ පාට හાર્ඩ් ඩිස්ක් එක. මේ පාට කියන්නේ ඇත්තනම ගත්තොත් එහෙම IBM computers වල ආපු default system එකක්. ඒ කියන්නේ IBM computer වල data transfer කරන්න ආපු default system එකක් තමයි මේ පාට කියන්නේ මේ IDE කේබල් ගාලා මේ හાર્ඩ් ඩිස්ක් වලින් ඩේටා ට්‍රාන්ස්ෆර් කරන විදියට ආවේ IBM computers වල. පස්සේ 1986 දී තමයි ඔයාලා දන්නව WD එහෙම නැත්නම් Western Digital අද හાર્ඩ් ඩිස්ක් වල ප්‍රමුඛයා විදියට වගේ ඉන්න Western Digital
ගොඩක් ලැප්ටොප් වල hard disk ඒ වගේම desktop වල hard disks ඊටාම අපි ගොතේම quality එකෙන් වැඩි hard disk විදිහට මිනිස්සු අතර පවතින hard disk එකක් තමයි සාමාන්‍යයෙන් Seagate සහ Western Digital එහෙ නැත්නම් WD කියන්නේ. ඉතින් මේ WD එකෙන් තමයි ඊට පස්සේ මේක මේ පාට කියන එක ඊට පස්සේ සාමාන්‍ය පොදු hard disk එකක් විදිහට නිර්මාණය කරන්න ගත්තේ 1986 දී. හරි මට අද මම කියවන විශේෂ මේ hard disk දෙක විතරක් මම ගත්තේ විශේෂ දෙයක් කියන්නේ කියලා. ඒ විශේෂ දෙය තමයි ඔයාලා ළඟ වැඩ කරන පරණ මේ වගේ පාට මොඩෙල් එකේ hard disk එකක් තියෙනවා නම් ඒකේ ඔයාලට ඕන data තියෙනවා නම් ඒ වගේම ඒක ඔයාලට portable විදිහට භාවිත කරන්න ඕන නම් ඔයාලට පුළුවන් මෙන්න මේ converters දෙක පමණක් භාවිත කරලා ඔයාලට මේ වැඩේ කරගන්න. ඉතින් මේ වගේ මිල ගණන් නම් ටිකක් වැඩි ඒ වුණාට මේකෙන් අපිට ලොකු කාර්යයක් කරගන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපි laptop සහ laptop hard drive සහ SSD ගත්තොත් එහෙම මේ වගේ වැඩිපුර කෑලි බෑලි ඕනේ නැහැ. ඔයාලට මෙන්න මේ converter එක විතරක් භාවිත කරලා ඔයාලට පුළුවන් මේක USB වලට convert කරගන්න. SSD වල තියෙන විශේෂතාවය තමයි මේ වගේ hard disk වල වගේ අපි කෙලින්ම USB එක plug කරපු ගමන් partition පෙන්වන්නේ නැහැ. බොහෝ දුරට partition එක unallocated විදිහට තමයි තියෙන්නේ. ඉතින් අපි මේ partition එක allocate කරගත්තට පස්සේ අපිට බලා ගන්න පුළුවන් අපේ SSD එක අපේ computer එකේ. හරි ඉතින් මේ ගැන තමයි මම අද කතා කරන්න හිතුවේ. තවත් විශේෂිත වූ වීඩියෝ එකකින් ආයෙත් හමු වෙමු.